හයි හයි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඉතින් අද අපි ටිකක් පරක්කු වුණාට පරක්කුච්ච වීඩියෝ මේ දැන් මේ පරක්කුනාට ගොඩක් කටි ඉල්ලපු වීඩියෝ එක තමයි අද අපි අරගෙන ආවේ. يعني මේ ගොඩවස් තිස්සේ කරන්න හිටියා. මට කරන්න ටයිම් එකක් වුණා. ඒ කියන්නේ මේ ඇත්තටම කට්ටිය කිව්වෙන කාල තිබ අපෙන් අපේ නුවරඑළියේ ට්‍රිප් එකට කොච්චර වියදම ගියාද කියලා නේ. කමෙන්ට් වලින් අපි දැක්කක තමයි කමෙන්ට් කියපෙන කාල තිබ මේ ඒ කිය අපිට කලින් බදුන එකෙක් කරන්න බැරි වෙච්චිද අපි තෝ මේ පාර මේක කරන්න ඕන කියලා. අනිවාර්යෙන් කරනවා කියලා. ඒක නිසා අද අපි අන්නේ වීඩියෝ එක තමයි අරගෙන ආවේ. يعني මොරෙලි අපේ ට්‍රැවල් එකට කොච්චර වියදම ගියාද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ ට්‍රිප් එක බජට් ට්‍රිප් යන්නේ. ඒ කියන්නේ බස් එකේ ගියේ, කෝච්චි ගියේ, මේ වඩ පිටා සද්ද කරගෙන වලන්න අපි ටිකක් පාර වාහනේ යන කාලෙක නිසා අපිට සද්ද આવුනේ මේ. කොහොමද අපි ඒතකොට මේක සාමාන්‍යයෙන් අර බජට් ට්‍රිප් එකක් ගෙනෙන්න තමයි ගෙනෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් බජට් එකට මොරෙලි ගිහලා දවස් 4ක් වගේ ඉඳලා ඉන්න කොච්චර වියදම කරනවද කියලා ඔයාලට අද වීඩියෝ එකෙන් අයිඩියා ගන්න පුළුවන්. හරිද? ඉතින් එහෙනම් වීඩියෝ එක දිගටම එකතු වෙලා ඉන්න කියලා කියනවා ඔයාලා හැමෝටම. තාම subscribe කරලා නැත්නම් subscribe කරලා ටික ඉන්න දිගටම. එහෙනම් අපි යමු කොහොමද වියදම කියලා බලන්න. ඉතින් යාළ මේ ඔයාලා නම් අපි ට්‍රිප් එක ගියේ මේ තමයි රෑ නයිට් මීල් එකේ. ඒක අපිට එදා දවස් උදේ ලොකු වියදමක් නෑ මොකද ට්‍රිප් එකට අදාළව. පළවෙනි දවස් අපිට ඒක ට්‍රිප් එක සම්බන්ධ වියදම් තියෙන්නේ අපි පික්නික් එකක් දැම්මා. පික්නික් එකට ගියා රුපියල් 370යි. අද මම අනිත් කෝච්චිය මේ මට වොරන්ට් එක තියෙනවා. වොරන්ට් එකෙන් තමයි ගියේ. ඒකට එතන ඒ ගමන් ගාස්තුව නැහැ. නැත්තම් මේ ඊට වඩා ගමන් ගාස්තුවක් එනවා. අපිට ඊට වඩා ගාණක් එනවා පළවෙනි දවසේටම. මේ මොකද කෝච්චිය කොළඹින්නම් අපි බුක් කරේ බදුල්ලට. ඔව්. ඒතර බදුල්ලට කොහ මේ normal අපි සල්ලි වලට බුක් කරන සාමාන්‍ය රුපියල් 5000 6000 විතර එනවා කියනවාට. ඒක ඒ වියදම අඩු වෙනවා. ඊට පස්සේ අපි දෙවෙනි දවසේ නම් කියන්නේ උදේ ගිහලා බැහැලා පළවෙනි දවසේ අපිට අපි ගියේ හොටන් තැන්න හොටන් තැන්න හොටන් තැන්න අපිට ගියා ට්‍රීවිල් එකට රුපියල් 4500 ගේ වීඩියෝ වල මම ඒවයි ප්‍රයිස් එක කියලා ඇති මම ඔයාලට මේක සයිස් දාලා තියෙනවානේ ප්‍රයිස් දාලා තියෙනවා මම සාරාංශයක් විදිහට කියන් යන්න ඊට පස්සේ හොටන් තැන්න එන්ට්‍රන්ස් එකට රුපියල් 1120ක් ගියා ඊට පස්සේ අපි දා ඥාන කතා වගේ ගත්ත එතන රුපියල් 90ක් ගියා මේ තව උදේ කෑම රුපියල් 400ක් ගිහින් තියෙනවා එතකොට ඊට පස්සේ අපි ආයි බස් එකේ බස් එක ගියාවා ස්ට්‍රෝබෙරි ෆාම් එකට නේ. එතන රුපියල් 300ක් ගියා. 360ක් ගියා සෝරි. ඊපස් ස්ට්‍රෝබෙරි ෆාම් එකේ ට්‍රැක්ටර් රයිඩ් එකට රුපියල් 350යි. එතන කේක් කෑවා මතකද නේ? මෙතන බස් ගාස්තු දාලා තියෙන්නේ ඔක්කොම එකතු කරලා. ආ බස් ගාස්තු ඔක්කොම එකතු කරලා. දැන් සම්පූර්ණ දවසරම අපිට එදා දවසර ගිහින් තියෙනවා බස් ගාස්තු 360. අපි ස්ට්‍රෝබෙරි ෆාම් එක බලලා ඉවරලා ආයේ පාර නෝරෙලි ටවුන් එකට බස් එකට. ටවුන් එකට අපි ආවෙත් බස් එකේ නේ. එතකොට ඒවත් එකතු කරලා තමයි මෙතන 360ක් අපි දාලා තියෙන්නේ. ඒ දවසර ගන්න හිටියා. ඊට පස්සේ ස්ට්‍රෝබෙරි ෆාම් එක අපි කේක් කෑව ගැතන එකේ කේක් රුපියල් 500ක් ගියා. ඊට පස්සේ ස්ට්‍රෝබෙරි ෆාම් එක බලන ගමන් බඩේරුම කෑවනේ. ඒකේ රුපියල් 100යි. ඊට පස්සේ අපි නෝරෙලිය වෙලා රෑ කෑම ගත්තා. රෑ කෑම රුපියල් 950. එතකොට පළවෙනි දවසේ අපිට කෑමට ගිහලා තියෙනවා රුපියල් 2290. කෑමට විතරක්. කෑමට විතරක්. ඊට පස්සේ ඔව්. ඊට පස්සේ සම්පූර්ණ මුළු දවසම පළවෙනි දවසේ වියදම තනිකර දවසම ගෙවන්න අපිට ගිහින් තියෙනවා රුපියල් 8370ක්. 8370ක් අපේ පළවෙනි දවසේ වියදම. ට්‍රිප් එකේ පළවෙනි දවසේ. ඊට පස්සේ අපි යමු දෙවෙනි දවසට. ඉතින් අපි දෙවෙනි දවසේ ඔයාලා බලවන දන්න අපි දෙවෙනි දවසේ ගියේ බොම්බරෑලට. උදේම ගියා බොම්බරෑලට. ඒකේ බස් ගාස්තුව රුපියල් බස් ගාස්තුව මතක නෑ මට. නෑ මේ බස් ගාස්තුව යන්නේ නැහැ දෙකම දාලා තියෙන්නේ. ඔව් එදා යන්නේ මේ එදා අපි ගියේ බොම්බරෑලට ගියා. ඊට පස්සේ අපි හග්ගල ගියා. ඒ ඒ අතරමැද බස් ගාස්තුව ඒ මුළු ගමනම බස් ගාස්තුව තමයි මේ බොම්බරෑලට යන්නයි. ඊට පස්සේ ආයෙත් ඉඳන් හග්ගලට එන්නයි. හග්ගල ඉඳන් නුවරඑළිය ටවුන් එකට යන්නයි. මේ ඔක්කොම අපිට බස් ගාස්තු ගිහින් තියෙන්නේ 690ක් ගිහින් තියෙනවා. එදා දවසට. දවසම 690. ඔව් අපි මේ දවසම ගාන හදලා මේ සෙට් කරන් තියෙන නිසා දවසම ගාන තමයි බස් ගාස්තු ගෙන ඉලාට. එදා ඒ කියන්නේ ටිකට් නැති නිසා අපි රෑම ඒ හිටමු දවසේ රෑම අපිට අංකාලා මේ ටිකේ හුත් කරගෙන මෙතන තියාගත්තා. ඊට පස්සේ බොම්බරෑල්ලෙන් ඔයාලා කෑ වීදි කියලා කියන්නේ රොටි කෑවා.
මේ වීඩියෝස් එකක බැලුවේ නැත්නම් මේ channel එක ලා මාළුවක් එක්ක රසට රොටි කෑවා ඔයාලා බලුවේ නැත්නම් අපි කඩ එකක් දාලා තියන්නම් උඩි අනිවාර්යෙන් බලන්න නැත්නම් channel එකේ මේ වීඩියෝස් ඔක්කොම තියෙනවා ගිහිල්ලා බලන්න එතකොට හොඳ idea එකක් ගන්න පුළුවන් ඊට පස්සේ රොටි වලට 350ක් ගියා ඊට පස්සේ හග්ගල අපිට ඇතුළේ ඉන්න විතරක් අපි දෙන්නට විතර යාල ටිකට් ගත්තා යාලා ළමයා දිහා බලලා තමයි ටිකට් එක දුන්නේ පොඩි එකා මේ අපේ එකනා චූටි නිසා මේ මම ටිකට් ගත්තේ නෑ අපි දෙන්නට විතරක් ටිකට් වලට 400ක් ඒ කියන්නේ එක ටිකට් රුපියල් 200යි ඊට පස්සේ හග්ගල කැන්ටින් එකට රුපියල් 400 ප්ලන් ගියා අපි නෙස් කැෆේ අපි සීතල නෙස් කැෆේ බිකෝ 450ක් ගියා ඊට පස්සේ හග්ගලේ ඉඳන් ඇවිල්ලා අපි නෝරෙලී බහැලා අපි ගියා කා කේස් එකට ගියා ෂොපින් කරන්න ඒක වීඩියෝ එක බලන්න ඒකටත් අපිට රුපියල් 2000ක් වගේ ගියා ඊට පස්සේ අපි එදා වෙනසකට කියලා කන්න ගියා හෙල්බොජන් හරට ඒකට නම් වීඩියෝ දාලා තියෙනවා ඒකට ගියා 1370ක් ඊට පස්සේ එදා දවස එතනින් ඉවරයි ඊදා දවසේ අපිට තනිකර සම්පූර්ණ වීදම ගිහින් තියෙනවා 5260ක් වැඩේ කියන්නේ අපිට කැමරේ විතරක් ගිහින් තියෙනවා 4170ක් කැමරේ විතරක් 4170ක් මුළු දවසම වීදම ගිය 5260යි අපි කාගේස් එකට ගිහිල්ලා ගත්ත වෙන පුර කන්න බොන දේවල් අන්න ඒ ගානත් එක තමයි මෙතන තියෙන්නේ අපිට ඒ කොලෙගේ ගානත් එක තමයි දැම්මේ මේ කන බොන ඒවට ඒතකොට මෙහෙමයි දෙවෙනි දවසට සම්පූර්ණ වීදම 5260යි මෙහෙමයි ගොඩක් දුරට මේ කන බොන දේවල් වලට වියදම වැඩි වෙන මොකද අපි කොච්චර සමනේ අපි නෙමෙයි ඔයාලා ගියත් ඔයාලා ගියා මොනවා හරි කැවෙනවා තියෙන දේ දැක්කම කැවෙනවා ඒක සාමාන්‍ය දෙයක් ඒක අපිට ගෙදරින් කතාගෙන යන්න බෑනේ මෙහෙම කමනාලදී පිටින් තමයි අපි ගන්නේ ඒක ඉන්න සංඛ්‍යාවත් එක්ක සමහර දැන් දෙන්නෙක් හිටියොත් මීට වඩා වියදම අඩු වෙන්න පුළුවන් සුදු ඉන්නකොට දැන් පොඩි කෙනෙක් ඉන්නකොට එයා තව ඊළඟ දේවල් ආවම දෙන්න ඕනේ සුදු නටියක් කියලා නේ වාඩි ඒක නඩු ඒක ටිකක් ඉන්න නේ වැඩි පොර ඉන්න ළමයි ඉන්න වැඩි පොර ඉන්න ළමයි හිටියොත් මීට වඩා වියදම වැඩි වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් ඒකත් කියනවා ඊට පස්සේ අපි දැන් ගියා ආ දෙනවනේ අපි දැන් තුන්වෙනි දවසේ අපි ගියා රම්බෝඩැල්ල බලන්න දවසටම බස් ගාස් රුපියල් 3686යි දවස තුන්වෙනි දවසේ සම්පූර්ණ බස් ගාස්තු රුපියල් 686යි. අපි උඩෙම ගියේ රම්බෝඩැල්ල ටිකට් එක ගියද? රම්බෝඩැල්ලට නෙමෙයි අපි සම්බුල බලන්න කලින් අපි ගියා මේ විතර සනල් එකකින් එහා පැත්තේ තියෙන දේවසුරා වැල්ල බලන්න. ඔව් ඒවත් ටිකට් නැහැ. ඊයේ මන් නැහැනේ. හරිද? ඒව බ්ලොග් එකේ දිනවල ඒව බලලා රම්බෝඩැල්ල ටිකට් එක රුපියල් 100ක් ගියා. ඒ කියන්නේ එක ටිකට් එකක් 50යි. 50යි. ඊට පස්සේ අපි ගියා ඊට පස්සේ රම්බෝඩැල්ල ටික බලලා ඉවරලා අපි ආවේ නුවරඑළිය පෝස්ට් ඔෆිස් එකට. ඉතින් අපි එතනින් ගත්තා අපිට සිහි වටනාක විදිහට පෝස්ට් කාඩ් එකක් අපි ගෙදරට පෝස්ට් කරලා වලේ වීඩියෝ එක දකින්නට පෝස්ට් කාඩ් රුපියල් 70යි. ඊට පස්සේ අපි වෙනසකට කියලා කඩවල් දෙකකින් කන්න ගත්තා එකක් අම්බාල්ස් එක එකක් පීඩි එකක් දාලා තියෙනවා ඒකේ තියෙන අර වෙජිටේරියන් කෑම තියෙන රෙස්ටුරන්ට් එක ඒකෙන් අපි කෑම වලට ගියා රුපියල් 950ක් ඊට පස්සේ අප්ලන්ඩ් බේකර්ස් එකකින් අපි ගත්තා මේ අර මොකද්ද මේ කේක් එකනේ සෝ මේ ස්විස් රෝල් එක වගේ නේද ඒකයි අර බන් මේක ගත්තා ඊට පස්සේ එතන රුපියල් 350ක් ගියා අප්ලන්ඩ් බේකර්ස් ඊට පස්සේ අපි ට්‍රයැන්ගල් කේක් එක මේකක් ඒක ගත්තා වෙනම තැනක ඒක ගත්තා වෙනම තැනක ට්‍රයැන්ගල් කේක් එකට රුපියල් 150ක් ගියා ඊට පස්සේ රෑට කන්න රෙමාකෝ එකෙන් නුයි ග්‍රාෂිය අර බේසිකට කිය තැන් දෙකකින් ගත්ත ගන්න එක තමයි රෙමාකෝ එකේ ග්‍රාෂිය එකේ එතන රෙමාකෝ එකට ගියා රුපියල් 690ක් ග්‍රාෂිය එකට ගියා රුපියල් 800ක් එතකොට තුන්වෙනි දවසේ කෑම වලට ගිහින් තිනවා රුපියල් 2940 ඒ සම්පූර්ණ තුන්වෙනි දවසටම ගිහලා තින්නේ රුපියල් 3796 ඒ කියන්නේ 3700ක් ඉන්නේ රවුම් හිතගම 3796 මුළු තුන්වෙනි දවසරම කියන රුපියල් 3796 මේ අපි අන්තිමට කිව්වල් තැන් දෙක රැට කන්න රැට කන්න එක දවල්ට කන්න ඉතින් ඔන්නම් තමයි අපේ ගොඩක් කැවෙතිනේ කියන්නේ ඔය දා පොඩ වැස්ස නිසා වැඩිදින එක පොඩක් අඩු වුණා නැත්තම් ඊට වඩා වීදම වැඩි වෙන්න පුළුවන් හරි ඒක ඔන්න තුන්වෙනි දවස ඉවරයි එහෙම අපි දැන් යන් හතරවෙනි දවස කලින් දවසක වැසි බර දවසක් ඉතින් අපි උදේ වැස්සෙන් පටන් බලගෙන අපි උදේම ගියා ගිරිපාකේ එන්ට්‍රන්ස් එකට රුපියල් 250යි. ඊපස් ගිරිපාකේ ඔය වීඩියෝ දාන්න කැම කැමනේ. මේ පස්සේ දවස කියන්නේ අපේ අන්තිම දවස. ඒකේ අන්තිම දවස. ඒ කියන්නේ අපි හෝටල් එකෙන් එන දවස. චෙක් අවුට් වෙන දවස. අන්න හරි. ඉතින් හරි. ඊපස්සේ ගිරිපාකේ අපි කාපු කැමර ගිය රුපියල් 950.
බෝට් රයිඩ් එකක් ගියවල් දගෙන බෝට් රයිඩ් එක අපි අර තව කට් එකේ හවුලින් ඉන්න නිසා රුපියල් 1000යි. ඔයාලා කියනවා නම් බෝට් රයිඩ් එක හවුල යන එක තමයි හොඳම දේ. ඒක ගාන ෂෙවර් එක 2000යි නම් බෝට් රයිඩ් එක ඔයාලා 1000න් ෂේප් පිළිපසයි ටිකක් 1000යි. ඒක ගාන කියන සනිකර බෝට් එක තමයි ඒකයි. ඊට පස්සේ අපි ගියා වෙන්ස් එකට කියලා පළතුරු මාකට් එකේ පළතුරු තියෙන මොනවද කියලා බලන්න අපිට ඒවට ගියා 550. අපේ සුදු වාසි හින්දා අපි සබම්බෝලේ කරා. සබම්බෝලේ උඹන්නේ. ඒක කරා දුන්නේ ඒක රුපියල් 400යි. ඊට පස්සේ අපි කන්න කියලා ගත්තා රයිස් එක. රයිස් එකේ කොත්තු විදිහට ගත්තා. එතෙන්ද 580ක් ගියා රයිස් එක. 580යි කොත්තු 1100ක් වෙනවා. ඊපස් ඉතින් අපි ටිකක් කඩ චෝරු කරනවා නේද කියන අන්තිම දවසේ ඉඳන් අපි අරගත්තා බයි බූන්දි. ඒවට ගියා 240ක්. කේවිල වැඩි මේකේ කොමත්. බනිස් 240යි. පියාසවට ගත්තා. අයියාසින්ද ඥානකතා පැකට් එකක් ගත්තා. ඒක 150යි අයිය අයියාස ඥානකතා ගන්න. කියලා කියන්නේ මේ මේ බජට් එක කියන්නේ නේද ඉන්නේ. අයවැය. ඒක තමයි මං කිය මේ කියවිල වැඩි කියලා. අයවැය වගේ තමයි ඉතින් පාර්ලිමේන්තුව අයවැය යනවා නේද. එතකොට ඊට පස්සේ අපි පට්ටි පොලිටි ගියා එදත්. එන්නේ අපි නයිට් මේල් එකෙන් තමයි බුක් කරලා තිබ්බේ. ඒකට අපි අපිට ඒ නයිට් මේල් එක මේ බදුල්ලෙන් බුක් කරලා තිබෙනස අපිට ඕන තැනකින් නගින්න පුළුවන්. ඉතින් අපි කවුරුත් කියලා පට්ටි පොල්ල ගියා. පට්ටි පොල් නිසා අපි පට්ටි පොල්ටම ගියා බස් එනගින්න. ඒ නිසා බස් ගාස්තු තව 280ක් ගියා. එදා අපිට බස් ගාස්තු ඇතරම 280 විතරයි. ඔව් 280 විතරයි. ටවුන් එකේ නේ විදිහේ තුන 280 විතරයි. ඉතින් අපිට එදා දවසට කන්න විතරක් ගිහින් තියෙනවා 3300ක්. හැබැයි දවසේ වියදම ගිහින් තියෙනවා 5780. හතරෙන් දවසේ සම්පූර්ණ වියදම රුපියල් 5780යි. ඉතින් ඔන්න ඔය තමයි ට්‍රිප් එක ගියුනේ. ඊට පස්සේ අපි නයිට් මේල් එක ගියාවා. ඔයාලා දන්නේ ඔයාලා වීඩියෝ දකින්න ඇති අපි පට්ටි පොල්ල ලයිට් උත් නැහැ. මේ කරුමල හිටියා සීතල. ඉතින් ඊට පස්සේ අපි නයිට් මේල් එක ගියාවිලා නයිට් මේල් එක ගියාවිලා කොටුවේ බැහැලා ඊට පස්සේ එදා දවසේ උදේට බස් ගාස්තුයි කෑමයි විතරයි වියදම වෙනමුකුත් නැහැ. කෑම රුපියල් 900ක් ගියා. බස් ගාස්තු රුපියල් 860ක් ගියා කොළඹින්නම් ගාල්ලට එන්න. ඒකට ඒ දෙකට වියදම රුපියල් 1760යි. හරිද යන්නේ? ඉතින් ඔන්න ඔය විදිහ තමයි අපේ නුවරේ ට්‍රිප් එක සම්පූර්ණ ඉවර වෙන්නේ. ඊට පස්සේ අමතරව හෝටල් ෆීස් එක රුපියල් 15000 කින් අපි දවස් 4ක් හිටියද හෝටල් එකට අපි දවස් 4ක් නුවරේ ඇවිද්දට අපි රෑ 3යිනේ හිටියේ. එතකොට අන්නේ රෑ 3ට තමයි යන්නේ. රෑ 3ක් වෙනකොට හෝටල් එකට තවස් 3කට තමයි ගෙවන්න ඕනේ. කියන්නේ ඔයාලා ට්‍රිප් එක ඇරේන්ජ් කරනකොට තියෙන දවස් බලලා ඒ හෝටල් වල තියෙන චෙක් ඉන් එකයි චෙක් අවුට් එකයි පොඩ්ඩක් බලන්න. බලලා ඊට පස්සේ ඔයාලා තියෙන එක නේ අපිට නයිට් මේල් එක උදේ බැස දේර උදේ දවස් එක දවසක් අපිට හෝටල් එකේ ඉන්නත් ඇවිදින්න ප්‍රේම chance එක නේ. එහෙම දවස් ටාගට් කරලා බැලන්ස් කරලා බලලා ට්‍රිප් එක arrange කරගෙන එතකොට මේ චෙක් ඉන් එක තිබ්බේ දවල් 2යි ගන්නටනේ. ඔව් දවල් චෙක්ඉන් දෙක ගන්න තමයි මට කියන්නේ. අපි උදේ වරුවේ ඇවිදලා ඉවරලා අර වෙලාවට යනකොට අපිට වෙලාව තියෙනවා. හෝටල් එකේ චෙක්ඉන් එකේ චෙක්ඉන් අවුට් එක ප්‍රශ්නයක් නැහැ. අපි ට්‍රිප් එකේ දාගන්න විදිය arrange කරගන්නකොට නෑ ඒක තමයි උදේ පාන්දර ඇවිදින්න විදිය. දැන් උදේ හෝටල් එකට ගියොත් එතකොට යාළු දවසකට මේ වෙන්න පුළුවන්. ඔව්. එයාලා ඒ දවස් 4ක් ඇවිදලා දවස් 3කට වගේ ගෙවෙන විදිය සෙට් කරගන්න පුළුවන්. ඒක ඔලක් ඔළුවෙන් ඉතලා දවස් දාගන්නම manage කරගන්නම හරි. ඉතින් කොහමද හෝටල් ෆී එක රුපියල් 15000. ඒ කියන්නේ දවස් 3ක් තමයි කියන හෝටල්. එක දවසට 5000යි දවස් 3 15000යි. එතකොට ට්‍රිප් එකේ සම්පූර්ණ වියදම සම්පූර්ණ කියන්නේ අපි අර හෝටල් ෆී එක නැතුව සම්පහිත කියලා තියෙනවා රුපියල් 25836ක් වෙනවා දවස් ටිකට. ඊපස් හෝටල් ෆී එක 15000යි. ඒක අපේ නෝරේ ගියේ. ඒකත් එකම තනි කර ඔක්කොම වියදම ගත්තා තමයි. සම්පූර්ණ වියදම 40836ක් අපිට ගිහින් තියෙනවා. ඔව්. ඒ කියන්නේ අපේ නෝරේලේ ට්‍රිප් එකේ දවස් 4ට දවස් 4 පහක් ගිහිල්ලා මේ ගානේ බෙරිච්ච එක ඇතරම සතුටුයි. නෝරේලේ ට්‍රිප් එකේ සම්පූර්ණ වියදම රුපියල් 40836යි. එන 40840ක් කියමු රවුම් වෙන 36යි ඉංගලා. මේ සම්පූර්ණ වේදම. ඉතින් සතුට වෙන්න ඕනේ. නෝරේලිය පිට නතර වෙලා කඩින් කාලා මේ ගානින් ෂේප් වුණාම හොඳයි. වොරන්ට් එක නැත්තම් මේක 50000 පයනවා. යන්නේ නැහැ. සමහර විට ඔයාලගේ වාහනේ කියනවනේ ඒත් මීට වඩා ගානක් අඩු වෙන්න පුළුවන්. වැඩි වෙන්න පුළුවන් මොකද තෙල් වේදමත් එක්ක. තෙල් එක නැත්නම් තව මීට වඩා කැවෙනවා. මොකද වාහනේ පාකින් එකට වෙනම ගෙවන්න ඒවත් තියෙනවා. ඒත් මේ වගේ සෙට් වෙනවා. දැන් අපි මගේ වොරන්ට් එක නොගියත් මේක 50000 පයනවා. ඔව්. එහෙම වෙනවා. වොරන්ට් එක නිසා පොඩි සාහනයක් ආවමට. ඉතින් කොහමද ඔන්න ඔය කරමයි අපේ නෝරේලි ට්‍රිප් එකේ බජට් එක. අපිට ගොඩක් කට්ටිය බදුල්ලේ ට්‍රිප් එකේ බජට් එක තියලා තිබ්බ අපිට කරන්න ඕනේ නැහැ ඇත්තටම. ඒක ඇත්තටම කරන්න ඕනේ. ඒ ගණන් හෙලව අපි මේ වෙලාව අපි ලියලා හරියට ලියා ගන්න බැරුණා. ඒවත් එක පොඩ්ඩක් වැඩි දියුණු. ඒක පොඩ්ඩක් මගේ අරුණයි. මගේ අරුණයි. ඉතින් ඒකට ඇත්තටම සමා වෙන්න. ඒ ඉල්ලපු කට්ටිය සමා වෙන්න නිසා මම මේ වීඩියෝ අනිවාර්යෙන් ගෙනාවා. ඉතින් එහෙනම් වීඩියෝ බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා වීඩියෝ එකෙන් මේ මොනවා හරි දෙයක් ගන්න තියලා අපි අයිඩියා ගන්න නැති කියලා නේද වියදම් මොකද මේ අද කාලේ අමාරුම සල්ලි කට්ටිය ඇවිදින්න ආසයි වියදම් ප්‍රශ්නත් එක්ක ගොඩක් කට්ටිය ට්‍රැවල් කරන්නේ. ඒකට මේ වීඩියෝ එක අයිඩියා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ
ada gana pada balance kalau balance kalau ganda itu orang itu ini hebat sama itu ini orang apa ini istilah poli media kalau ganda tapi make make trip ke manage karena gimana kota udah hilu deh pun tak amin deliver lah hotel lagi amin terus muka deh hotel lagi ada මේ චෙක් ඉන් එක තිබ්බේ ආරවිලා වන්නේ ඒක ගොඩක් හොටෙල් වල දැන් නම් මේ චෙක් ඉන් චෙක් අවුට් ටයිම් තිබ්බට එහෙම ගානක් නෑ යාළුවෝ ඔව් එහෙම යාළුවා අපි මෙහෙම කරනවා අපේ රූම් එක අපිට යාළුවා දෙන්න එහෙම ගානක් ප්‍රශ්නයක් නැහැ මේ කොමත් කොහොමද මේ වෙන්නේ ඉතින් අපි ඉස්සරහ පුළුවන්කම අපි වීඩියෝ එක ගන්න මේ කොහොමද මේ ට්‍රිප් එක සමන අපි plan කරගන්නේ කියලා අපි ට්‍රිප් එක plan කරගන්නේ කොහොමද අපි තැන් හොයාගන්නේ කොහොමද හොටෙල් හොයාගන්නේ කොහොමද ඒ ගැන මේ වීඩියෝ අරන් යන ඉස්සරහට මේක ඔයාලට උමනා වෙයි කියලා හිතනවා මේ සමනින් අපි වගේ බජට් එකනේ බස් එකේ වගේ බජට් එක ට්‍රිප් එකක් යන අස කට්ටිය ගොඩාක් ඉන්නවා කියලා අපි දන්නවා ඉතින් ඒක නිසා ඒක ට්‍රිප් එක උවක් වෙයි කියලා අනිවාර්යයෙන් අපි එහෙම එකක් ඉස්සරහට අරගෙන ඉන්න ඉස්සරහට ඔව් ඉස්සරහට යනවා එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා අපේ කියවිල වලට කරදරයක් වුණා සමා වෙන්න කියලා තියෙනවා මේ මොකද මේ විදිහේ ගොඩක් දේවල් පෙන්වන්න අපි කතා කරන එකෙන් තියෙන්නේ බජට් එකේ ඔයාලට අයිඩියාක් ගන්න ඉතින් එහෙනම් වීඩියෙන් අපි මෙතන ඉවර කරනවා ඔයාලා පරිස්සමට එන්න ඒ වගේම දිගටම අපිත් එක්ක ඉන්න අද අපි ගිහින් එන්න අමතක නොකර අපි subscribe කරේ නැත්නම් subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න එතකොට අපි අලුතින්ම video එකක් දාපු ගමන් ඒක එනවා ආ මේ තව දෙයක් කියන තියෙනවා සමහර කට්ටිය කියනවා ආට notification එක එන්නේ නැහැ කියලා මට කියනවා මේ ඔයාලා මෙහෙම දැක්ක notification එක button එක off කරලා එකයි on කරලා බලන්න මට මේ කියන හිතිච්ච එක මේ කට්ටිය කියනවා වීඩියෝ එකක් දැම්මද හැබැයි මට notification එක ආවේ නැහැ කියලා. ඉතින් ඒකයි මං කිව්වේ මේ ඔය නැහැ සමාලයට එහෙම කරාම හරියන මගෙත් ඔම වෙලා හරියට බා notification බට එක off කර ඒ කියන්නේ ඔබලන් තියෙන එක අය ඔබලම මගේ phone එකේ notification එක නේ මගේ phone එකේ එනවා notification එක. මේ ඔබ ආයි පාර කියපුවා මේක මේ notification එක අයින් වෙනවනේ ඊට පස්සේ ආයි පාර notification ඔබලා හරිය notification එක ඒ වෙන්නේ එතකොට වැඩේ ගොඩ. එහෙනම් වීඩියෝ එක මේ සුදු මහා පෙත්තට හොල්ලන මේ වීඩියෝ එක සුදු බබා මේ එන අද අපි කිල්ලෙන්න බයි පරිස්සමින් ඉන්නවලා සරණයි.